ත්‍රිවිධහම දාවහා පොලිසිය මෙහෙවීමෙන් අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළිබඳ වගේම අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කටයුතු පිළිබඳ තොරතුරු වෙතයි දැන් අවධානය. අතමත උදාහරණ ලැබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් 8 දෙනා සම්බන්ධ විමර්ශන පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාශයට බාර දී තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. මේ අතර අදාළ පිරිසට හෙට දිනේ යළි අධිකරණයේ හමුවේ පෙනී සිටින්නේ දන්වා මේ වන විට නොතිසි නිකුත් කර අවසන්. ඒ වැල්ලම්පිටියේ පොලිසිය මෝසමක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් සලකා බලමින් අදාළ සැකකරුවන් 8 දෙනා ඇතුළු 9 දෙනෙකු පසුගිය 6 වනදා අපමත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නියමිත අප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා. අප්‍රේල් 21 වනදා කොච්චි කඩේ ශාන්තන්තුනි දේවස්ථානයේ ඇතුළු ස්ථාන 8ක පුපුරවා හැරි බෝම්බ නිෂ්පාදනය කළේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ බවට අනාවරණය වීමෙන් අනතුරුව එමෙසේවකින් වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ජාතික තවහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට බාර දී තිබෙනවා. පසුගිය දායල සත්අඩංගුවට පත් වුණේ පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ රාජකාරිය නිරතව සිටි මහනුවර පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මේ වන විටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය ප්‍රකාශ කළා. සැකකාර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයා මාස 3ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පසුගිය දා පොලිසියට අවසර ලබා දුන්නා. ඊයේ දිනය තුළ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තල මහා, කුරුණෑගල දිස්ත්‍රික්කවල යුද හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම්වලදී විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවන් පසුබිමක අදත් ගම්පහ, කොළඹ, පුත්තලම, කෑගල්ල, කළුතර හා රත්නපුර දිස්ත්‍රික් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණා. යුද හමුදාව හා පොලිසියෙක්ව අද පෙරවරුවේ නත්තන්දිය මානියංගල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කළා. එහිදී සැක කටයුතු ත්‍රියුදු රථයක්, යතුරු පැදි 4ක්, කඩු 2ක් හා සංයුක්ත තැටි කිහිපයක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදාව අද නාරහින්පිට ප්‍රදේශයේ නිවසක සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුරණද්‍රව්‍ය කිලෝ 7කට අධික ප්‍රමාණයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එම නිවසේ තිබී ටැප් පරිගණකයක්, පරිගණක අමතර දත්ත ගබඩාවක්, දුරකථන හා සංයුක්ත තැටි කිහිපයක්ද යුද හමුදා භාරයට ගැනුණා.